රොත්‍රහනම් මේ තාත්්‍යපත ඉදුවේ. දැන් මේ පුළුවතලයේ දකින දේවල් ඕන තරන් තියෙනවා ස්වභාවික ඇදිච්ච දේවල්. හැබැයි ඒ දැක්ක දේට වටිනාකමක් ඔබ දෙන්න කැමතිද. එකතම වැදගත්වවෙන්නේ. ඔබ දකින දේට ඔබට අතට හම්බ වෙන දේට වටිනාකමක් ඔබ දෙන්න කැමතිද. එතකොට මම මේ ස්ටූඩියෝ එක ඇතුළට ආපු මොහොතේදී මං දැක්ක ජුත් තාත්තා එකතු කරලා තියලා තියෙනවා මේ වගේ කෝටු කෑලි ටිකක්. ඉතින් මේක නිකම්ම නිකං කොහේ හරි පඳුරක් ළඟ පැලවිච්ච නේ මේ අතු කෑලි ටිකක්. හැබැයි මේ අතු කෑලි ටික නේ සුද්ධ පවිත්‍ර කරලා මේ මොහොතේදී මේකට වටිනාකමක් ලැබිලා. දැන් ඩෙකරේෂන් එකක් කරනවා නම් කාර්ය මේක හිමින් සීරුවේ ගහලා ඒ ඩෙකරේෂන් එක කරන්න පුළුවන් කමක් ඇති වෙනවා. එතකොට මේක නිකම්ම නිකං කොහේ හරි බිම වැටලා තියෙන තාක්කල් මේකට වටිනාකමක් තිබුණේ නැහැ. හැබැයි මේක ඇතුලේ තිබිච්ච ස්වභාවයට වඩා දැන් ස්වභාවයේ වෙනස්. ඒ පරිසරයේ තිබිච්ච ස්වභාවයට වඩා ස්වභාවයේ වෙනස්. මේකේ පුත්ත පොඩ්ඩක් ගලවලා දාලා දැන් මේක ලස්සන කරලා. එතකොට මේ ලස්සන කරපුවාම දැන් මොකද වුනේ? දැන් මේකට වටිනාකමක් කවුද දුන්නේ? මේ ගහට වටිනාකමක් තිබුණා ඒ ගහේ ආකාරයට. හැබැයි දැන් මේක මැරිච්ච ගහක්. මේක මැරිච්ච අතු ටිකක්. හැබැයි දැන් මේ මැරිච්ච අතු ටිකටත් වටිනාකමක් මනුස්සෙක් දුන්නා. ඒ නිසා රත්තරන් අම්මේ තාත්තේ පුතේ දුවේ ඔබේ ජීවිතේට ඕන තරම් වටිනා නැති දේවල් හම්බ වෙන්න පුළුවන්. ඒ වටිනා නැති දේට වටිනාකමක් ඇති කරලා දෙන්න ඔබ ගාව ආසාවක් තියෙන්නට ඕනේ. ඔබට පුද්ගලයෙක් හම්බුනාම වටිනාකමක් ඇති කරලා දෙනවා. භාණ්ඩයක් හම්බුනාම වටිනාකමක් ඇති කරලා දෙනවා. ඔබට වතු පිටි හම්බුනාම ඒකට වටිනාකමක් ඇති කරලා දෙන්නට ඕනේ. ඉතින් ඒ නිසා මම නම් උත්සාහ කරනවා වටිනාකමක් දෙන්න. දැන් අපි අරගෙන බලමු දැන් මේ කොළ කෑලි සෙට් එක කොයි වගේද? දැන් මේක ආවේ මේ විදිහට සුදු පාටට. මේ සුදු පාටට තිබිච්ච දේ දැන් මොකද කරේ? නිර්මාණකරුවෙක් මේක මේ සායම් වලින් පොඟවලා ගත්තා. දැන් බලන්න රත්තරන්ම් මේ තාත්තේ පුතේ දුවේ දැන් මේක මෙහෙම තිබ්බම මොනතරම් වටිනාකමක් මේකට ආවද කියලා. එතකොට මේ වටිනාකමක් දෙන්න නම් මේක සුදු පාටට තියෙන තාක්කල් ඒකේ වටිනාකම එක්තරා විදියකට වෙනස්. හැබැයි මේකට වර්ණ ගැන්වඩ පස්සේ ඒකේ වටිනාකම වෙනස්. හැබැයි තියෙන තැන අනුව ඊටත් වඩා වටිනාකම වෙනස් වෙන්නට යනවා. ඉතින් මේ මොහොතේදී ඇයි මේ ජූට් තාත්තා අද මට එන්න කියපුවාම ස්ටූඩියෝ එකට මේ එන්න කියලා නිකන් හිටියේ නෑ. මං ඇතුළට ආපුවාම මේ මම දැක්කා මේකේ වැල් තියෙනවා, කොළ තියෙනවා, පැලට් බොක්සස් තියෙනවා. ඉතින් මේවා දැක්ක ගාම මං ඇතුළට එනකොට ජුත්තත් හිටියේ නෑ. මං එකපාරටම ගියා වාව්, මාරයිනේ, නියමයිනේ, ලස්සනයිනේ නේ කියලා. එතකොට රත්න මේ තාත්තේ පුතේ දුවේ දැන් මේකේ ස්ටුඩියෝ එකේ ඇතුලේ අපිට ග්‍රීන් ස්ක්‍රීන් එකක් තියෙනවා, වයිට් ස්ක්‍රීන් එකක් තියෙනවා, බ්ලැක් ස්ක්‍රීන් එකක් තියෙනවා. හැබැයි මේ ස්ක්‍රීන් තිබුණාට මේ කොළපාට ඇවිල්ලා වැල් ටික ඇවිල්ලා මේ ඔක්කොම ආපුවාම මේ භූමියේ ඇතුළේ වටිනාකමක් ආවා. කවුද වටිනාකම දුන්නේ? ජුත්තත් වටිනාකමක් දුන්නා. එතකොට දැන් ඒකට සරලන විදියට ලයිට් අප් කරලා තියෙනවා. දැන් ඔබේ මගේ ජීවිතයේ රත්නනම් මේ තාත්තේ පුතේ දුවේ වටිනාකමක් කියන එක දෙන්න පුරුදු වෙන්නට ඕනේ. ඔබ වටිනාකමක් දෙන්න කැමති නම් විතරයි ඔබ කැමති වෙන්නේ ඔබ ඕනෑම තැනකට වටිනාකමක් දෙන්න. ගොඩක් වෙලාවට අපි අපිට වටිනාකමක් දෙන්නේ නැහැ. අපේ ඇඳුම් පැළඳුම් වලින් වටිනාකමක් දෙන්නේ නැහැ. අපේ ගමන් බිමන් වලින් වටිනාකමක් දෙන්නේ නැහැ. අපේ සිතුවිලි වලට වටිනාකමක් දෙන්නේ නැහැ. ඒ නිසා මොකද කරන්නේ? විශ්වයේ මොනතරම් ලස්සන තැන් තිබුණත් ඒව දැකලා ඒවල වටිනාකම අපේ ජීවිතයට අයිති කරගන්නේ බද්ධ කරගන්නේ නැහැ. ඒ නිසා රත්තරන් අම්මේ තාත්තේ පුතේ දුවේ පුංචි කාලේ ඉඳලම මේ ස්වභාවය අපේ ජීවිතවල තිබුණොත් ඔබට මට කවදාක්වත් හිඟා කන්න වෙන්නේ නැහැ. මේ මොහොතේදී ජීවත් වෙන්න ඕනතරම් දේවල් කරන්න තියෙනවා. ඒ නිසා
ඔබට වටිනාකමක් දුන්නොත් විතරයි ඔබට වටිනාකම් ඇති වෙන්නේ. ඔබ ලස්සන දේවල් නිර්මාණය කරොත් විතරයි ඔබට වටිනාකමක් ඇති වෙන්නේ. ඔබේ වචනේ ඔබ අගය කරොත් විතරයි ඔබට වටිනාකමක් ඇති වෙන්නේ. එනිසා මම ප්‍රාර්ථනා කරනවා ඔබගේ ජීවිතයටත් වටිනාකම් ලබන්නත්, වටිනාකම් දෙන්නත්, වටිනා දේවල් වටිනා විදියට හැඩගස්වන්නන්ටත් ඔබට ශක්තිය, බලය, දේව අභිෂේකය ලැබෙන්නයි කියලා ජේසු පිහිටයි.